අයිබෝවන් ඔබට සුබ දවසක් ටෙඩිස් කාසල් YouTube channel ඔබ විත් ආදරෙන් පිළිගන්නවා ඔබ දන්නවා අපි විශේෂ දරුවෙක් ඉන්නවා නම් අපි ඒගොල්ලන්ට ගොඩාක් ක්‍රමවේද වලින් එහෙම නැත්නම් ගොඩාක් තෙරපි සිස්ටම් අපි කරනවා ස්පීච් තෙරපි වෙන්න පුළුවන් බිහෙවියර් තෙරපි OT මේ වගේ එයාව කියන්නේ අපි කොයි පැත්තෙන් හරි ඔටිසම් විතරක් නෙවෙයි මම මෙතනදී කතා කරන්නේ දරුවා කොයි පැත්තෙන් හෝ ගොඩ දා ගන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා මම අද ඔයගලන්ට කතා කරන්න යන්නේ ABA තෙරපි සිස්ටම් ක්‍රමය ගැන ABA තෙරපි කියන්නේ ඇප්ලයිඩ් බිහෙවියර් ඇනලයිස් කියන එක. ඒ කියන්නේ මේක අපි සිංහලෙන් කිව්වොත් එහෙම ව්‍යවහාරික හැසිරීම් විශ්ලේෂණය. ඒ කියන්නේ දරුවගේ ඒ තියෙන හැසිරීම් රටාව කළමනාකරණය කිරීමක් තමයි මේකෙදි සිදුවෙන්නේ. මේ ABA තෙරපි සිස්ටම් ක්‍රමය ලංකාවේ තියෙනවද කියන්න නම් අපි දන්නේ මට හිතාගන්න අමාරු මොකද මම කොහෙවත් දැකලා අහලා නැහැ. නමුත් මේක හරි සාර්ථක ක්‍රමවේද. මේ ගොඩක් කැනඩාවේ කියන රටේ තමයි මේක ගොඩක් යූස් කරන්නේ. එහෙන් තමයි මේ ක්‍රමය ඇවිත් තියෙන්නේ. කැනඩාවට අමතරව වෙනත් රටවලත් මේ ක්‍රමය දැන් පාවිච්චි කරනවා. නමුත් ලංකාවේ තියෙන ක්‍රමවේදත් එක්ක මේ ක්‍රමය දැනට මම දන්න විදිහට එක ආයතනයකවත් මම එහෙම අහලා නැහැ ABA තෙරපි සිස්ටම් කරනවා කියන එක. නමුත් මේක අති සාර්ථක ක්‍රමවේදයක් දරුවව කළමනාකරණය කරන්න සහ දරුවගේ ගොඩාක් දේවල් ඉම්ප්‍රූ කරගන්න මේක හොඳ ක්‍රමවේදයක්. මේකෙදි විශේෂයෙන්ම කරනවා දරුවව අත්හදා බැලීමක් අපි සිද්ධ කරනවා. ඒ කියන්නේ එයාගේ දුර්වලකම් මොනවද? එයාට මොකද තියෙන දුර්වලතාවය? ඒ දුර්වලකමට කොහොමද අපි උපකාර කරන්න ඕනේ? අපි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම එකම දේ නැවත නැවත කරන දරුවෙක් කියලා හිතන්නකෝ. දැන් අපි කොච්චර කිව්වත් මොන හරි දෙයක් කටේ දානවා. ඔක කරන්න එපා පුතේ. ඔක කරන්න එපා. හැබැයි මේ ක්‍රමේ ABA තෙරපි සිස්ටම් එකේදී කරන්නේ මේ දරුවගේ මෙන්න මේ බිහේවිය එක හදන්න ඒගොල්ල උපකාරයක් විදිහට නොයෙකුත් ක්‍රමවේදවලින් වීඩියෝස් හරහා වෙන්න පුළුවන් යම් යම් දේවල් උපයෝගී කරගෙන වෙන්න පුළුවන් මේ දරුවව ගොඩ නගන්න මේ නොයෙක් ක්‍රියාකාරකම් කරනවා. ඒ වගේම අපි ඒවට ආකෘති නිර්මාණය කරනවා. ඒ කියන්නේ මේ වගේ දේවල් වලට අපි හිතමු දැන් එයාගේ තියෙන බිහේවි ඉෂු එකක් ඒකට අපි ආකෘති නිර්මාණය කරනවා. දැන් එයා කරන්නේ ගොඩාක් නෝටි වැඩ. අපිට පුළුවන් ඒකට අදාළ වීඩියෝ ටිකක් හදලා ඔන්න බලන්න මෙයා මෙහෙම කරන ඊට පස්සේ යාට ඒකෙන් වෙන ප්‍රතිවිපාකය. සමහර විශේෂ දරුවන්ට එකපාරටම ඔයා මේක කරන්න එපා මේක හොඳ නැහැ කිව්වට ඒ මොලේ ඒ ක්‍රියාකාරීත්වය නේගලන්ට හොඳ නරක කියන තේරීම තෝරා ගන්න සහ හොඳ නරක කියන දේ අතර වෙනස ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් මේකට ආදේශ පාවිච්චි කරන්න. බිහේවිය තෙරපි සිස්ටම් අපිට අර ඩෝල් කෙනෙක් තියලා කතා කරන්න පුළුවන්, පින්තූරයක් මගින් කතා කරන්න පුළුවන්. මෙවැනි ක්‍රමවේද ඒ කියන්නේ මේ සිස්ටම් එකේදී මෙවැනි ක්‍රමවේද මේගොල්ලෝ ගොඩාක් යූස් කරනවා. ඉතින් මේක හරි සාර්ථකයි සහ ඒකේ ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් දරුවගේ ගන්න පුළුවන්. දැන් මගේ දන්න ඒ කැනඩාවේ එහෙම කියන්නේ ඒ දරුවට ඒගොල්ලොන්ගේ හැම සතියෙම පැය ගානේ දවස් දෙකක් ඒගොල්ලෝ යන්න ඕනේ. ඒගොල්ලන්ට කරන්නේ මෙන්න මේ ABA තෙරපි සිස්ටම් එක තමයි කරන්නේ. මේක එඩියුකේෂන් එකත් අදාළ වෙනවා, ස්පීච් එකටත් අදාළ වෙනවා, බිහේවිය පැත්තත් දරුවගේ හදන. ඒ වගේම ඒගොල්ලෝ පින්තූර ක්‍රමයක් පාවිච්චි කරනවා. මේ පින්තූර ක්‍රමය තුළින් ඒගොල්ලෝ ගොඩක් කරන්නේ වාචිකව ඒගොල්ලෝ කතා කරන්න ඕන දේවල් සහ තමාට ඕන දේවල් ගැන හැඟීමක් ඇති කරන්න තමයි ඒ වගේ දේවල් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒ වගේම මේකෙදි කරන තවත් ක්‍රමයක් තමයි දරුවා ශක්තිමත් කරන. දැන් අපි එහෙම ගත්තොත් අපේ පාසලක ගත්තොත් අපි හිතමු අපි දැන් දන්නවා අන්තර්කරණ අධ්‍යාපනය තුළ සාමාන්‍ය දරුවොත් එක්ක විශේෂ දරුවන් ඉන්න ඕනේ. එවැනි පාසලක අපේ ඉන්න මේ අපේ සාමාන්‍ය සමස්යක් හිටියට ගත්තොත් ගුරුවරු මොකද කරන්නේ? ඔයාට මේක කරන්න බෑ. ඔයා පැත්තකට වෙලා ඉන්න. අර පුළුවන් ළමයා ඉස්සරහට ගන්නවා විශේෂ දරුවෙක් හිටියොත් අන්න ඒ දරුවා ඒ පේළියේ ඒ පන්තියේ කොනටම දානවා. ඒ දරුවට ශක්තියක් දෙන්නේ නැහැ. නමුත් අපි කරන්න ඕනේ ආ ඉදිරි පෙළේ ඉඳගෙන නෑ පුතේ ඔයාට මේක කරන්න පුළුවන්. සමහරට ළමයා කුරුටු ගන්නවා වෙන්න පුළුවන්. එයාට ඒක අවබෝධයක් නැති වෙන්න පුළුවන්. හැබැයි යාව අපි ශක්තිමත් කරනවා. ඔයාට මේක කරන්න පුළුවන්. නිකන් ඔගොල්ලෝ හිතන බලන්න අපේ ජීවිතේ අපිට කවුරු හරි මෙහෙම දෙයක් කිව්වොත් අයියෝ ඔයාට මුකුත් කරන්න බෑ. ඔයාට කිසිම දෙයක් කරන්න බෑ කිව්වොත් අපි කොච්චර මානසිකව වැටෙනවද? ඉතින් මේ වගේ දරුවෙකුට ඔයාට කිසිම දෙයක් බැහැ කියලා අපි කොන් කරොත් එහෙම කොච්චර මේ දරුවා වැටෙන්න පුළුවන්ද?
ඉතින් මේ ABA තෙරපි සිස්ටම් එකේ තියෙන වැදගත්ම දේ තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන දරුවා නිතරම ශක්තිමත් කරන එක. එයා ඒ දේ වැරදියට කරත් ඒක හරි. ආ ඔයාට පුළුවන්. ඔයා මෙතනින් මේ දේ ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ කියන ඒ සංකල්ප වලින් දරුවාට හොඳ අවබෝධයක් ලබා දෙනවා. ඉතින් මේ ABA තෙරපි සිස්ටම් ලංකාවේ නැති වුණාට ඔබට පුළුවන් YouTube channel එකේ ඕන තරම් හොයාගන්න තියෙනවා. Google එකේ search කරොත් ඒකේ සිස්ටම් ටික තියෙනවා. දිවසේ ඉඳලා ඔබේ දරුවාට මේ දේවල් කරන්න එවැනි ක්‍රමවේද හොයාගන්න පුළුවන් නම් ඔබ උත්සාහ කරන්න ඔබේ දරුවාට එවැනි දේවල් කරන්න. මම ඉදිරියේදී මේ ABA තෙරපි වල තියෙන වැදගත්කම සහ ඒෙන් ලැබෙන වාසි ගැන ඔබට කතා කරන්න. ස්තුතියි.